අයිබෝනියලෝනේ ඔයාලට සුබ දවසක්. ඉගෙනුම අපේ channel එක තුලින් විද්‍යා විෂයන් ගැන ඉගැන්වෙන වීඩියෝ මාලාවට අමතරව ලෝකයේ ගැන ඔයාලට තියෙන දැනුම වැඩි කරන්න අවස්ථාවක් ලැබෙන විශේෂ වීඩියෝ මාලාවක් මම අද ඔයාලට ගේන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඒ වීඩියෝ මාලාවේ පළමු වන වීඩියෝ සමග තමයි ඔයාලා දැන් මේ මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ වීඩියෝව තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙක් නොදන්න ලෝකයේ තියෙන බොහොම ලස්සන සුන්දර ඒ වගේම ඓතිහාසික වටිනාකමක් තියෙන වැදගත් ස්ථාන පහක් ගැන. මිය යන්න කලින් ඔයාලා එකපාරක්වත් දැක ගන්න ඕනේ සුන්දර ස්ථාන පහක් තමයි මම අද තෝරගත්තේ. සංචාරයේ යෙදෙමින් ලෝකයේ තියෙන දේවල් දැක ගන්නවා කියන්නේ අපි ජීවත් වෙනවා කියලා හොඳටම දැනෙන දෙයක්. ලෝකේ බොහෝ දෙනෙක් මිල මුදල් ලැබුණු ගමන්ම කරන්නේ නොයෙක් තැන් හොය හොය සංචාරය කරන එක. තමන්ගේ පවුලේ අය, නෑදෑයෝ, අසල්වාසීන්, මිතුරු මිතුරියන් ඒ වගේම තමන්ගේ පෙම්වතා පෙම්වතිය එක්ක ඇවිදින් යන්න තියෙනවා නම් ඒ දේ තරම් සතුටක් වෙන නෑ නේද? ජීවත් වෙලා ඉඳලා නිකන් මැරිලා යනවට වඩා ජීවිතේ විඳින්න අපි සංචාරය දෙන්න ඕනේ. ඇවිද්ද පය දහස් වටේ කියලා කතාවක් අපි හැමෝම දන්නවනේ. කනගාටුවට කියන්නේ අපේ රටේ බොහෝ දිනට සංචාරය දෙන්න කාලය මිල මුදල් නැති තරම්. ඒත් කවද හරි දවසක සංචාරය දෙන්න ඔයාලට අවස්ථාවක් ලැබුණොත් සංචාරය කරන්න මිය යන්න කලින් දැකගත යුතුම ස්ථාන පහක් ගැන දැනුවත් කරන්නයි මම අද සූදානම් වෙන්නේ. අපි කවුරුත් කැමති ලෝකේ විවිධ රටවල සංචාරය කරන්න. හැබැයි වැඩි දෙනෙක්ට මේ පුංචි රට ඇතුළේ දක්න බලන්න මොනතරම් දේවල් තියෙනවද කියලා අමතක වෙලා. ඉතින් මම කල්පනා කරා පළවෙනි ස්ථානයේ විදිහට ලංකාවේ ඇතුළතම ස්ථානයක් තෝරගන්න. ශ්‍රී ලංකාවේ නිල්දිය පුකුණ. ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශයට ආසන්නව තමයි මේ ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන පොකුණ පිහිටලා තියෙන්නේ. කරඳගොල්ල ප්‍රදේශයේ ගුහාවක් තුල තමයි මේක පිහිටලා තියෙන්නේ. මේ ස්ථානයට ළඟා වෙන්න නම් හොඳ පළපුරුදු මඟ පෙන්වන්නෙකු අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ මේ ස්ථානයේ තියෙන සංකීර්ණ බව හින්දාමයි. පටු ගුහා විවර ගණනාවක් තුරින් ගිහිල්ලා උත්සව ශාලාවකට තරම් විශාල තැනකට පැමිණෙන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා. මේ ස්ථානයේ නිල්දිය පිරුණු කවදාවත් හිරුවෙලී වැටෙන්නේ නැති ජලාශයක් ඔයාලට දැක ගන්න පුළුවන්. මේ ජලය නිල් පැහැයක් ගන්නවා. ඉතා අල්ප වශයෙන් මිනිස් ඇසුර ලබන මේ ස්ථානයේ නොකිලිටි බව නම් අපි කාටත් රහසක් නෙවෙයි. මෙහි තියෙන අද්භූත බව හින්දම මේක රාවණාගේ නිර්මාණයක් කියලා සැලකෙනවා. ඔයාලා මේ ස්ථානයට යන්න බලාපොරොත්තු වෙනවා නම් අවට පරිසරයේ ආරක්ෂා වෙන විදියට මේ ස්ථානේ නරඹල එන්න තරම් කාරුණික වෙන්න කියලා මම මතක් කරනවා. අපි ඊළඟට කතා කරන්නේ චීනයේ යෝධ බුදු පිළිමය. ලෙෂන් ගයන් බුද්ධා කියලා අපි මේක හඳුන්වනවා. බෞද්ධ විදිහට ආගමික පසුබිමක් තියෙන මේ වගේ තැන් ගැන දැනගන්න අපි කවුරුත් කැමතිනේ. චීනයේ සිටුවාන් ප්‍රදේශයේ පිහිටලා තියෙන මේ බුදුරුව මතේ බුදු වීමට නියමිත මෛත්‍රී බුදුන්ගේ රුව පිළිමිපු කරන බව තමයි කියවෙන්නේ. මීටර් 71ක් පමණ උසින් යුක්ත වෙන මෙම යෝධ බුදු පිළිමය මින්චියන් ගංගාසබඩ තමයි පිහිටලා තියෙන්නේ. ඒ කාලේ මේ ගංගාව හරහා ගමන් කළ යෝධ නැව් ඔරු විශාල සංඛ්‍යාවක් වරින් වර සුන්බුන් වෙලා ගිහින් තියෙනවා. මේ හේතු හින්දම හොයිටෝන් භික්ෂුව ගන්නිවුරේ තියෙන විශාල පර්වතයක මෙම බුදු පිළිමය නිර්මාණය කළ තියෙන බවට තමයි සාධක හමු වෙලා තියෙන්නේ. මේ බුදු පිළිමය කොච්චර විශාලද කියනවා නම් බුදු පිළිමය එක ඇඟිල්ලක නියපොත්ත උසින් මිනිසෙකුට වඩා වැඩි වෙන බව තමයි සඳහන් වෙන්නේ. තුන්වෙනි ස්ථානයේ විදිහට අපි තෝරගන්නේ වැඩි දෙනෙක් නොදන්න ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තියෙන රාම් සේතුව. ස්ථානයක් කියලා කිව්වට අතීතයට අනුව මේක හඳුන්වන්නේ රාමාගේ පාලම කියලා. මේ පාලම එහෙම නැත්නම් රාම් සේතුව ශ්‍රී ලංකාවේ තලෙමන්නාරම හා ඉන්දියාවේ මේකා දූපත අතර තමයි පිහිටලා තියෙන්නේ. හින්දු මිත්‍යා කතා බොහොමයකට පාදක වෙලා තියෙන රාම් සේතුව ගැන විද්‍යාත්මකව කෙරෙනු අධ්‍යයනවලින් නම් කියවෙන්නේ සමුද්‍ර සන්ධිය හරහා නිර්මාණය වුණු පිහිටීමක් කියලා.
රාම රාවණා කතාවස්තු අනුව රාමාගේ බිරිඳ වූ සීතා ලංකාවට රැගෙන ඇවිල්ලා සිර කරගත්තයින් පසුව රාමට ලංකාවට පැමිණීමට වානර හමුදාවේ උදව්වතු ඉදිකරන පාලම රාම සේතුව බවට විශ්වාස කරනවා. ජනප්‍රවාද අනුව රාමාගේ පාලම ආරම්භයේදී මුහුදු මට්ටමට වඩා ඉහළින් පැවති බව තමයි සඳහන් වෙන්නේ. 15 වෙනි සියවස දක්වාම රාම සේතුව මිනිසෙකුට ගමන් කිරීමට හැකි ආකාරයට මුහුදු මට්ටමට වඩා ඉහළින් පවතින ඇති බව තමයි විද්‍යාඥයන්ගේ නිගමනය වෙලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ මුහුදු මට්ටමේ ගැඹුරු සටහන් වෙන්නේ අඩි 3ක් අඩි 30ක් අතර ප්‍රමාණයකින්. ඒ වගේම මේ රාම සේතුව හුණුගල් වලින් ඉදිකනු ලද්දක් බවට තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ සියලුම හේතු පාදක කරගෙන රාමාගේ පාලම අදටත් ලෝකයේ පවතින දැවැන්ත අභිරහසක් බවට පත් වෙලා තියෙනවා. රාම සේතුව එහෙම නැත්නම් මේ රාමාගේ පාලම හරහා කිසිඳු නැවකට ගමන් කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසාම නැව්වලට අමතර දුරක් ගමන් කරලා වටේකින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි 4 වෙනි ස්ථානයේ විදිහට තෝරගෙන තියෙනවා ඔයාල කවුරුත් දන්න ඉතාලියේ වෙනීසිය. පසුගිය කොරෝනා වසංගත සමයේදී ඉතාලියේ දැඩි බලපෑමකට ලක් වුණත් එරට සුන්දරත්වයට බලපෑමක් කරන්න නම් ඒ කිසිම හේතුවකට පුළුවන් කමක් තිබ්බේ නැහැ. වෙනීසිය කියන්නේ ඉතාලියේ පිහිටි ඉතාමත්ම සුන්දර නගරයක්. ලංකාව තුළ එදිනෙදා අපි අත්දකින වාහන තදබදය වෙනීසිය තුළ නම් දකින්නට නැති තරම්. ඒකට හේතු වෙලා තියෙන්නේ වෙනීසිය කියන නගරය මන්මාමත් ලෙස බොහෝ දුරට භාවිතා කරන්නේ ජල මාර්ග වීමයි. මේ නිසාම වෙනීසිය ජනතාවට වාහන තදබදය නිසා අපත යවන්න වෙන කාලය බොහොම අඩුයි. ජල මාර්ගයන් මන්මාමත් ලෙස සකස් කරලා වෙනීසිය සංචාරකයන්ට ලබා දෙන්නේ වෙනස්ම විදිහ අත්දැකීමක්. මේ නිසාම දේශීය වගේම විදේශීය සංචාරකයෝ ලක්ෂ ගණනක් වෙනීසියට පැමිණෙන්නේ මේ අත්දැකීම විඳගන්නමයි. රථ වාහනවල ගොරඟැඩි එන්ජින් ශබ්ද හෝ නලා ශබ්ද නැති නිසාද වෙනීසිය තුළ නිෂ්කලංක පරිසරයක් අත්විඳින්න පුළුවන්. ඒ නිසා ඔයාලා මිය යන්න කලින් අනිවාර්යයෙන්ම නැරඹ යුතු තැනක් තමයි ඉතාලියේ වෙනීසිය කියන්නේ. අපි එහෙනම් 5 වෙනි ස්ථානය. අපි අවසානයේට ඔයාලට කියන්නේ මොකද්ද? ෆ්ලයිගීස. ඇමරිකාවේ නෙවාඩෝහි පිහිටි ෆ්ලයිගීස කියන ස්ථානය ගීස කියලා හඳුන්වන්නේ වරින් වර උණුසුම් වාෂ්ප තීරු ඉහළට මුදාහැරෙන උණුදිය උල්පත් කිව්වොත් වැරදි නැහැ. මේක බ්ලැක් රොක් කාන්තාරයේ පිහිටෙන සිය පෞද්ගලික තේපලක් තමයි. ඒ නිසා මේ ස්ථානය නරඹන්න සංචාරකයන්ට වෙනම විශේෂ පෞද්ගලික අවසරයක් ලබා ගන්න. උෂ්ණත්ව ශක්ති සමාගමක් විසින් කරනු ලබන කැණීමකදී තමයි මේ උණුදිය උල්පත හමු වෙලා තියෙන්නේ. ඉතින් මේ අදාළ සමාගමට හැකියාවක් ලැබිලා නැහැ මේ උණුදිය උල්පත වසා දමන්න. මේ ස්ථානයේ මිනිසාගේ සහභාගීත්වයක් ඇතුව නිර්මාණය වෙලා තියෙන ස්වභාවික පිහිටීමක් කියලා තමයි කියන්නේ. මේ උල්පත් වලින් නිරතුරුවම ඉන්ධන ධාරාවන් අහසට නිකුත් කරනවා. මෙසේ විදාහරණ උණුසුම් වාෂ්ප ධාරාවන් නිසා කාලයත් එක්ක කැල්සියම් කාබනේට් ස්තරයක් ඒ වටා නිර්මාණය වෙලා තියෙනවා. අද වන විට මේ ස්ථානයේ උස මීටර 3.75ක් පමණ වෙනවා. සංචාරකයන්ගේ අවධානයට ලක්වුණු මෙම ප්‍රදේශය වඩ වඩාත් සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීම සඳහා කැසිනෝ නීතිගත කර ගණිකා වෘත්ති ක්‍රියාත්මක වන ප්‍රදේශයක් බවට අද වන විට පත් වෙලා අවසන්. ඉතින් මේ වීඩියෝ තුලින් ඔයාලා දැනගත් දේවල්, ඔයාලට විශේෂ වුණු දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන ගමන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ඔයාගේ යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතා විධිමත් විදිහට විද්‍යාපාඩම් ඉගෙනන වීඩියෝ මාලාවක් අතරතුර ඔයාලගේ දැනුම වැඩි කරන්න සහ ඔයාලට සුපුරුදු ඒකාකාරීත්වයෙන් මිදෙන්න මෙවැනි වීඩියෝස් අරගෙන එන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා. තවත් හරවත් දැනුම සහිත වීඩියෝවක් තුලින් හමු වන තෙක් ඔබ සැමට ආයුබෝවන්, සුබ දවසක්.